අල්ටිමේට් පැක් මෙඩිසින් සෙග්මන්ට් එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඔයාලට අද වෙනසක් දැනෙනවා ඇති. ඔව්. අපි තීරණය කරා අපේ අද වීඩියෝ එක සිංහල භාෂාවෙන් ඔබ වෙත ගෙනෙන්න. අද අපේ මාතෘකාව ප්‍රථම ආධාර. අපට තේරුණ විදිහට මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ සිංහල භාෂාවෙන් තියෙන වීඩියෝ ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ වීඩියෝ එක වලට ගොඩක් වැදගත් වෙයි කියලා. අපි දන්නවා අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි. අපි මොනතරම් හිත සංසුන් කරගන්න හැදුවත් ආර්ථික ප්‍රශ්න, සමාජීය ප්‍රශ්න, ඒ වගේම සමහර විට රටේ තියෙන ප්‍රශ්න වගේ දේවල් එක්ක එදිනදා ජීවිතේදී අපිට අපේ වටපිටාව ගැන තියෙන අවධානය අඩු වෙන්න පුළුවන්. ඒ නිසාම අපි හදිසි අනතුරු වලට මුහුණ දීමේ අවධානම වැඩි. ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී ඕනෑම කෙනෙක් හදිසි අනතුරකට ලක් වෙන්න පුළුවන්. සමහර විට ඔබේ දරුවෙක්, නෑදෑයෙක්, එහෙමත් නැත්නම් සමහර විට ඔබ නොදන්නම කෙනෙක්. ඒ නිසා අපි කවුරුත් ප්‍රථම ආධාර ගැන දැනගෙන සිටීම වැදගත්. හොඳයි. මොනවද අපි අද කතා කරන්නේ? ප්‍රථම ආධාර කියන්නේ මොකක්ද? ප්‍රථම ආධාර දෙන්නේ පිළිස්සුම් අනතුරකදී, විෂ ශරීරගත වීමකදී, ඇසට යම් රසායනික ද්‍රව්‍යයක් ඇතුළු වුණාම, සර්පෙක් දක්ෂ කළ විට, නාසයේ යමක් සිරවූ විට, ඒ වගේම කනට සතෙකු ඇතුළු වූ විට ලබා දිය හැකි ප්‍රථම ආධාර මොනවාද? අද මාතෘකාව හරි විදිහට ප්‍රථම ආධාර. ප්‍රථම ආධාරය කියලා කියන්නේ හදිසි අනතුරක් හෝ හදිසි රෝගී තත්ත්වයක් ඇති වූ වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාරයකට රෝගියා යොමු කරන තෙක් අවස්ථානුකූලව ලබා දෙන මූලික සත්කාරයක්. ප්‍රථම ආධාර දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ජීවිතහානි වැළැක්වීම, ඇතිවිය හැකි සංකූලතා අවම කිරීම සහ සුවය ලැබීමට අනුබලයක් ලබා දීම. අපි මුලින්ම කතා කරමු පිළිස්සුම් අනතුරකදී අපි කොහොමද ප්‍රථම ආධාර දෙන්නේ කියලා. අපි දන්නවා පිළිස්සුම් අනතුරු සිදු වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් ගින්දර මගින් පිළිස්සීම, රත් වූ යමක් හා ගැටීම, උණු වතුර හෝ හුමාලයේ මගින් පිළිස්සීම, රසායනික ද්‍රව්‍යවල පිළිස්සීම යන ආදී දක්වන්න පුළුවන්. ඕනෑම පිළිස්සීමකදී මුලින්ම පිළිස්සුණු ස්ථානයේ ගලාගෙන එන පිරිසිදු ජලයට විනාඩි 20ක් විතර අල්ලාගෙන සිටීම මගින් එම ස්ථානයේ සිසිල් වීමට සලස්වන්න. පිළිස්සුණු ස්ථානයේ ඇති ස්වර්ණාභරණ, ඔරලෝසු වැනි දේ ඉක්මනින් ඉවත් කරන්න. මතක තියාගන්න තුවාලයට ඇලී තිබෙන දේ ඉවත් කිරීමට උත්සාහ කරන්න එපා. ඒ වගේම පිළිස්සුණු ස්ථානයේ මතුවන දියබුබුලු කඩන්න එපා. විවිධ තෙල් වර්ග, කුඩු වර්ග, ක්‍රීම් වර්ග ආදී ආලේප කරන්නත් එපා. පිරිසිදු නොඇලෙන රෙදි කඩකින් තුවාලය ආවරණය කරගෙන හැකි ඉක්මනින් රෝගියා රෝහල වෙත රැගෙන යන්න. ඊළඟට අපි බලමු විෂ ශරීරගත වීමකදී දිය හැකි ප්‍රථම ආධාර ගැන. මුලින්ම කතා කරමු විෂක් ශරීරගත වෙන්නේ කොහොමද කියලා. සිතාමතා හෝ නොදැනුවත්ව විෂද්‍රව්‍ය ආහාරයට ගැනීම, විෂක් ආග්‍රහණය වීම, විෂද්‍රව්‍ය ඇඟේ තැවරීම වගේ ක්‍රම මගින් විෂක් ශරීරයට ඇතුළු වෙන්න පුළුවන්. මුලින්ම විෂ තැවරුණු ඇඳුම් ඉවත් කරන්න. සමේ විෂ තැවරී යත්නම් සබන් යොදා ගලා යන ජලයෙන් විනාඩි 10ක් පමණ හොඳින් සෝදන්න. විෂක් ආහාරයට ගෙන ඇතනම් වමනය කරවීමට උත්සාහ කරන්න එපා. ඒ වගේම විෂ ආග්‍රහණය වී යත්නම් රෝගියාට හුස්ම ගැනීමට පහසු වීමට ඉක්මනින් පිරිසිදු වාසාවක් තියෙන තැනකට රෝගියා රැගෙන යන්න. එසේම රෝගියා හැකි ඉක්මනින් රෝහල් ගත කරන්න. හැකි සෑම විටම අදාළ විෂ වර්ගය පිළිබඳ විස්තර වෛද්‍යවරයා වෙත ලබා දීමට මතක තබා ගන්න. අපි දැන් බලමු හුණු, සිමෙන්ති වගේ ඕනෑම රසායනික ද්‍රව්‍යයක් ඇසට ඇතුළු වුණාම ප්‍රථම ආධාර දෙන්නේ කොහොමද කියලා. ආබාධයට ලක් වූ ඇස පහළට සිටිනසේ හිස හරවන්නවා. මුලින්ම ඇස් ඇරගෙන තබා ගනිමින් ගලා යන පිරිසිදු ජලයෙන් විනාඩි 20ක් පමණ ඇස සෝදන්න. හැකි ඉක්මනින් රෝගියා රෝහලක් වෙත රැගෙන යන්න. ඇසට ඇතුළු වී ඇත්තේ ඉතා සැර රසායනික ද්‍රව්‍යයක් නම් රෝහලට යනතුරු දිගටම ඇස ජලයෙන් සේදීම වැදගත්. ඇස පොඩි කිරීමෙන් වළකින්න. ඒ වගේම ඇස වැසුනොත් ඇසට විය හැකි හානිය වැඩි නිසා දිගටම ඇස ඇරගෙන සිටීමට උත්සාහ කරන්න. ඊළඟට අපි බලමු ලංකාවේ වැඩිපුර වාර්තා වන තවත් එක් අනතුරු වර්ගයක් වන සර්පෙන් දෂ්ට කළ අවස්ථාවක ප්‍රථම ආධාර දෙන්නේ කොහොමද කියලා. සර්පයා දෂ්ට කළ ස්ථානය හෘදය මට්ටමට පහලින් සිටිනසේ රෝගියා හාන්සි කිරීම හෝ අසුන්ගත කිරීම කරන්න. රෝගියා කලබල කරන්නේ නැතුව සංසුන්ව තබන්න. ගලා යන පිරිසිදු ජලයෙන් දෂ්ට කළ ස්ථානය සෝදන්න. තුවාල වූ කොටස නොසෙල්වා තබා ගන්න. තුවාලේ අවට ඇති ඔරලෝසු, ආභරණ, නූල් වැනි දෑ ඉවත් කරන්න. ඉක්මනින්ම රෝගියා රෝහල වෙත රැගෙන යන්න. සර්පයා හඳුනා ගැනීම පහසු වීමට ඔබට හැකිනම් සර්පයාගේ ඡායාරූපයක් හෝ රැගෙන යාම වැදගත්. විශේෂයෙන්ම මතක තබා ගන්න කිසි විටක තුවාලයේ කැපීමට ලක් කරන්න එපා. තුවාලයට ඉහලින් තදින් ගැට ගහන්නත් එපා. තුවාලයේ විෂ හෝ ලේ ඉවත් කිරීමට උත්සාහ කරන්නත් එපා.
රෝගියාට විවිධ යුෂ වර්ග පානය කිරීමට දෙන්නත් එපා. තවත් අපි බහුලව දකින අවස්ථාවක් තමයි නාසයේ ආගන්තුක ද්‍රව්‍යයන් සිරවීම. විශේෂයෙන්ම කුඩා දරුවන්. එතකොට අපි මොකද කරන්නේ? ආගන්තුක ද්‍රව්‍ය නොමැති නාස්පුඩුව ඇඟිල්ලෙන් වසන්න. නාසයේ සූරණ ලෙස උපදෙස් දෙන්න. නමුත් ගොඩක් තදින් නාසයේ සූරන්න එපා. මෙසේ දෙතුන් වතාවක් කිරීමෙන් පසුත් එම ද්‍රව්‍ය ඉවතට එන්නේ නැත්නම් වහාම රෝගියා රෝහලක් වෙත රැගෙන යන්න. සිර උදේ පේන්න තිබුණත් ඇඟිල්ලෙන් හෝ වෙනත් යමක් දමා එය ඉවත් කිරීමට උත්සාහ කරන්න එපා. තවත් වැදගත් දෙයක් තමයි කුඩා බැටරියක් නාසයේ හිර වුණොත් ඉතා ඉක්මනින් රෝහලක් වෙත ගෙන යා යුතු බව තරයේ මතක තබා ගන්න. ඒකට හේතුව තමයි බැටරිවල තියෙන රසායනික ද්‍රව්‍ය නාසයේ ඇතුළත කොටස් සමග ප්‍රතික්‍රියා කිරීමෙන් දරුණු සංකූලතා ඇති වෙන්න පුළුවන්. කුඩා දරුවන් වගේම වැඩිහිටියනුත් මුහුණ දෙන තවත් සුලභ අවස්ථාවක් තමයි කනට සතෙකු ඇතුළු වීම. කුරුමිනියන්, කැරපොත්තන් වැනි කුඩා සත්තු කනට ඇතුළු වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවක අපි මොකද කරන්නේ? අදාළ කන ඉහළට සිටිනසේ හිස හරවන්න. පොල් තෙල්, තල තෙල් වැනි සැර නැති තෙල් වර්ගයක් එම කන තුළට දමන්න. කනට ජලය දැමීම නම් සුදුසු වෙන්නේ නැහැ. සතා දැඟලීම නතරවන තුරු නොසෙල්වී සිටීමට රෝගියාට උපදෙස් දෙන්න. ඉන්පසු එම කන පහළට සිටිනසේ හිස හරවා තෙල් සමග සතා එළියට එනවද කියලා බලන්න. සතා එළියට එන්නේ නැත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වෙන්න. එවැනි සතුන් ඉවත් කිරීමට විශේෂිත උපකරණ තියෙනවා. ඒ නිසා මතක තියාගන්න වෙනත් ආගන්තුක ද්‍රව්‍ය දමා සතා එළියට දීමට උත්සාහ කරන්න එපා. එමගින් කනේ ඇතුළට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම කඩල ඇට, කව්පි වැනි ජලය උරා ගන්න දෙයක් කනට ඇතුළු වුණොත් කනතොලට තෙල් දැමීම සුදුසු වෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් වෙත යොමු වෙන්න. හොඳයි. අපි හිතනවා අපි අද කතා කරපු කරුණු ඔබට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා. ඒ වගේම ඔබේ වටිනා අදහස්, යෝජනා වීඩියෝට පහලින් කමෙන්ට් කරන්නත් කියලා අපි ඉල්ලනවා. ඒ වගේම Ultimate Pack YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ එකකින් නැවත අපි හමු වෙමු. ගිහින් එන්නා.